පිටරට ඉඳලා එන මගේ ඇමරිකාවේ මිත්‍රයෙක් කතා කරලා මට කියනවා එතුමා ගියා ඇමරිකාවේ තියෙන වොෂින්ටන් වල තියෙන එම්බසියට ගිහිල්ලා එතුමාට තියෙන සිටිසන් එකක් ඇමරිකාවේ ලංකාවේක නැහැ ඒ නිසා එතුමාට වීසා අරගෙන එන්න ඕන මෙහාට ඒ කණ්ඩායමට වීසා ගන්න ගියාම ඔන්ලයින් එකක් දාලා තිබුණා ඒ ඔන්ලයින් එක සම්පූර්ණයෙන්ම අයින් කළා ඒ ඔන්ලයින් එක නැහැ එම්බසිය කියන ඒගොල්ලන්ට කිසිම තොරතුරක් නැහැ ඒගොල්ලන්ට මේකේ අයිතියක් නැහැ තවදුරටත් වීසා ලබා දෙන්න කියලා දැන් මේ අතරමං එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ එයාපෝට් එකේ එහෙම නැත්තම් මේ සිස්ටම් එකකට එහෙම නැත්තම් කම්පැනි එකකට ලබා දීලා තියෙනවා ලංකාවේ වීසා ටික ලංකාවට එන අයට වීසා ලබා දෙන්න ලංකාවට ඇතුල් වෙන්න පිටරට එන අයට අපේ ශ්‍රී ලාංකිකයේ රටවල ඉන්න අයට මේ සියලු දෙනාටම වීසා ලබා ගන්න වැඩසටහන හදලා තියෙන කම්පැනි එකකින් ඒ මෙරටේ කම්පැනි එකකට දෙන්න උවමනාවක් තිබුණාද කවුරු හරි කිව්වද අපිට ශ්‍රී ලංකාවට එන්න වීසා ලබා ගන්න යම්කිසි ප්‍රශ්නයක් තිබුණා කියලා කොතනක හරි කොහෙවත් ප්‍රශ්නයක් කවුරුත් කියලා නැහැ එහෙනම් කවුද මේ කම්පැනියට දුන්නේ ඇයි මේ කම්පැනියට දුන්නේ කැබිනට් එක මේක අනුමත කරා නම් මතක තියාගන්න කැබිනට් එක වහාම රටට කියන්න ඇවිල්ලා මේ කම්පැනිය කාගේද අයිතිකාරයෝ කවුද මේක දුන්න ක්‍රමවේදයේ ටෙන්ඩර් පරිපාටිය මොකද්ද මේ සම්බන්ධව ප්‍රකාශ කරන්න මේක බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා වීසා ටික ගන්න බැරුව විශේෂයෙන්ම ගුවන්තොටුපලේ සිද්ධ වෙච්ච ප්‍රශ්න ටික ඔබතුමාලා දන්නවා ඊට පස්සේ මේ අය නැවැත්තුවා ඒක හැබැයි නැවැත්තුවත් මේක දුන්නේ කවුද මේ මොකද්ද මේ කම්පැනිය දෙන්න හේතුව මොකද්ද ඒ කම්පැනිය කාගේද දැන් ඉන්දියාව කියනවා ඉන්දියාව නෙමෙයි කම්පැනිය කියලා. එහෙනම් මේකේ ජාතකය මොකද්ද? මේකේ ජාතකය වහාම රටට හෙලි කරන්න කියන එක අපි ආණ්ඩුවට කියනවා. දූෂණ විරෝධී ගැන කතාවක් කරනවා. ඒවල පනත් ගැන කතා කරනවා. IMF එක ගැන ලොකු දේවල් කියනවා. අපි දූෂණයත් නැහැ, වංචාවත් නැහැ, කිසි දෙයක් නැහැ කියලා කියනවා. හැබැයි මේ අතරතුර මේවා සිද්ධ වෙන්නේ කොහොමද?